ජන්නත් සාගරත් යළි මහනුවර නගරයටාවේ සතුටිනි. දරදා හාමුදුරුවෝ තමා දෙස බැලුව අයයි සාගරට සිතුනි. වෙලාකික දේ කියල නම් මං හිතුවා ඒ ද්‍රෙන්ට් එකක්වත් නොගනිය කියලා හිතුවේ නෑ. සාගරටත් පුදුම ඒකේ. අවුරුදු දෙකක් විතර ඒ පාලුගේ අත්හැරලා දාලා තිබ්බේ. මිස්ටර් කුරියට දෙන්නවත් බැරි ඒගේ හදල ඉවර නැති නිසා. හදන්නත් බෑ. තරුණ වයසෙන් ගෑනු තනි වුණාම හරි දුකක්. අපි පුළුවන් උදව්වක් ඒ මිස්ටර් කරුම් මචං. ඒක ඇත්ත. මොකද කියන්නේ? දැන් මම යන්ද ගේ බලලා එන්න. යමු. සංග්‍රාජ මාත පටන් ගන්නේ වැවරවුමිනි. ඒ හිම උඩට යයි. ගේ තියෙන්නේ ටිකක් උඩ කොල්ලෝ. කමක් නෑ මචං. කොරස් කටු කන අපිට මේවත් කටුද නේද මචං? චන්න කඩේක නැවති බල්බයක් ගත්තේ. කරන්ට් එක තිබ්බට බල්බ් නෑ. අපිට ඒව කරගන්න වෙනවා. කමක් නෑ මචං. අපිට දුන්න එක පවු නෑ කියලා හිතුනොත් ඇති. ලස්සනට අස් කරගන්න පුළුවන් මචං. වැවරවුමින් සිට නිවස දක්වා පාගමනින් ඉන්නට පැය භාගයක් පමණ ගත වේ. නිවස පිහිටියේ කන්ද උඩ රණවර හා කොබෝලීල ගස් ඇයක මැදය. යන්තම් සැන්දෑයිලේ තිබූ නිසා නිවස බලා ගැනීම අපහසු නොවිය. ගටොල් බිත්තිත් උළුවහලත් පමණක් තිබූ නිවසත් ඉඩමත් දකිත්ම සාගරට පුදුම සිතුනි. ඒ තමා සිතූ ආකාරයම නිවසකි. කොහොමද මචන් තැන? නියමයි චන්න, නියම තැන. එහෙනම් එච්චරයි. චන්න නිවසේ තිබූ හෝල්ඩරයකට බල්බේ දැම්මේ. නිවසේ තරම් විශාල නැත. තරමක සාලෙ කෑල්ලකුත් කාමර කෑල්ලකුත් බාගෙට නිම කළ කුස්සි කෑල්ලකුත් කුඩා වැසකිලියකුත් පමණක් එහි විය. එහි ගඩොල් බිත්ති මිසක දොර ජනල් තිබ්බේ නැත. සාගර වටේම ගොස් බැලුවේ සපුමලි කේටස් හැදෙන්නේ මෙතනේ. ජීවිතේ පටන් ගනිද්දී සුන්දර මන්දිර පහළවන්නේ නැත. සුන්දර මාවත් හමුවන්නේ නැත. එහෙත් ජීවිතය අමාරු මොහොතක හමු මේ ගී කෑල්ල සාගරට පෙන්නේ මන්දිරයක් මෙනි. මේක නම් දෙය දුන්නා වගේ චන්න. එහෙමස් නම් පුදුමයි. අපි හෙටම මේක එලි කරන්න ගමු. මාත් හිතුවේ ඒකයි. වරින් බඩුවක් පෙන්නන්න. චන්න සාගරව පඳුරු අතරින් ඉඩමේ කොනට රැගෙන ගියේ. අලි පෙරගස් තුන හතරක් යටින් මතුව කළ පිනුනේ නුවර නගරයයි. ලස්සනයි නේද මචං? ඒකනේ. අපි මේ පැත්තම අස් කරලා මේ අලි පෙර ගහයට බංකුවක් හදාගමු. කොහොමද රැයට මෙතනට වෙලා ප්ලේන්ටිය බෙබි කහියක් දානකොට? සාගර චන්න දෙස බලා උන්නේ සිනාසෙමිනි. ජීවිතයේ දුෂ්කරම අවස්ථාවල හමුවන මිතුරන් පුදුම තරම් හෘදයාංගමයි. පැත්තකින් පොඩි පහන් පැලකුත් හදාගමු මචං. උඹට හරියන්නේ ඒකයි චන්න කීවේ. සාගරත් චන්නත් රෑ හත පමණ වනතුරු කුඩා නිවසට වී උන්නෝය. ඔවුන් සංග්‍රාජ මාවතේ පහළට එන්නට පිටත් වූයේ මහනුවර නගරයට ඝනාඳුර පහත් වූ පසුය. චන්න, සාගර කතා කළේ වැවරම්මට ආවිටේ. සාගර, උඹට අද රෑ බෝඩිමට යන්නම ඕන නෑ නේද? නෑ මචං. ගිහින් සරමක්කාරි අරන් මං ඉන්නම්. මංගව සරම් තියෙනවා. අද රෑ මා එක්ක ඉඳපන්. හිමු. චන්න නොපෙගලිව කීවේ. මිතුරන් දෙදෙනා කුඩා හෝටලයට ආවේ රෑ අටට පමණේ. අද රෑ විතරයි මෙහි ඉන්නේ. සාගර කාමරට එමින් කීවේ. අපි අර ගෙදර නිදාගන්න තැනක් හදාගමු මචං. ඔව්, දරලිපක් හදාගෙන මොනාරි හදාගමු කන්න. සාගර සිනාසී කීවේ. චන්න මහ පැණිගිල්ල දීගු කළේ එයා අනුමත කරමිනි. උඹ මොනාද මචං ඔය පාළු ගෙදර කරන්න යන්නේ? මං උඹට රැට කියන්නම්. කෝෂ් එකක් දාගනේ. සාගර ඔහුගේ බෑගෙන් සරමකුත් කමිසයකුත් ගෙන චන්න අතර දුන්නේ. චන්න නාන කාමරයට ගිය පසු සාගර කාමරයෙන් පිට
බැල්කනිය දොර ඇර මාලිගාව දෙස බලාගෙන වැන්දේ. මං ජීවිතේ කවදාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ. ඔබ වහන්සේ මාව රැක ගන්නවා. මට විශ්වාසයි. සාගර මොමුණමින් කීවේ, ඊයේ මෙතනට වී 17 ජීවිතය ගැන සිතුව හැටි ඌට සීවේ. මාවත් පෑ දෙන්නේ මං මාව සොයන්නාටය. මං මුලාවේ යන අයට නොවේ. ජීවිතේ හැම දුකක්ම විඳගෙන මේ ජීවිතේ දිනනවායයි සාගර දළදා හාමුදුරන්ගේ ඡායාව දෙක සිතුවේ. ඔහු පහළට ගියේ රැට කන්නට දෙයක් ඇනවුම් කරන්නට. දවස් තුනකින් බඩ හිස්සේ. අපට රැට කෑම දෙකක් ගන්න පුළුවන්ද? පුළුවන්. කාමරයට එවන්නද? හා. සාගර යලි උඩට එද්දි චන්න නාගෙන අලුත් සරමකුත් කමිසයකුත් ඇඳගෙන උන්නේ. මේ කමිස වලින් මාර සුවඳක් එනවනේ බං. සාගර සිනාසුනේ. එයාගේ ඇඳුමක් බෑගේ තිබු නිසායි. මෙතනට වෙලා හිටපන්. මාත් නාගෙන ඉන්නම්. සාගර නාන කාමරයට වැදි හිතේ හැටියට නාගත්තේ. හිත පුරා මුන්නේ ඇයේ. ඉන්න තැනක දුකක් නැතුව එයාව තියන්න. ඒතරම් හොඳ කෙනෙක්. ඔහු පැතුවේ. මේ රාත්‍රියේ ෆාම් හවුස් එක කෙසේ ඇද්දයි මවා ගන්නට සාගර උත්සාහ දැරුවේ. සමහරට ජනේල් ලොකු බණ්ඩාර එයාව බලන්නේයි. ඔහුට සිතුනේ පපුවේ දකුණු ඇලේ පිච්චීගෙන යද්දී. දෙනෙතින් ගැලූ කඳුලා එහෙම වතුරු මලෙන් ගිලීහා වතුරුද සමග මුසුවී ගලා ගියේ. කවදාරි අපි ආයෙත් හම්බ වෙනක මේ කඳුළු මෙහෙමම ගලයි. සාගරට සිතුනි. එයා මලක් වගේ. සමහරට ජනිත් ලොකු බණ්ඩාර එයාව ආදරෙන් බලාගනේ. එසේ සිතිද්දී සාගරට දුකක් දැනුනේ නැත. එයා දුක් විඳින්නේ නැත්තම් මට ඇති. ඔයා කිව්වා දවසක මට හරියනවා කියලා. ඒ කතාව හරියනක මං දුක් විඳිනවා. ජීවිතේ කවදාකෝ දිනුදාකට සමහරටයි ජීවිතේ නැතිවන්නට පුළුවන්. ඒත් ආදරයත් ජීවිතයක් පුරාම පවතී. ඔබේ ඇස් දෙකම රතු වෙලා මචං. නාන කාමරෙන් එද්දි චන්න කීවේ. නෑ වැඩි වුණා මචං. සාගර එහෙම කියා සිනාසුණී. රාත්‍රී මිතුරන් දෙදෙනා කුඩා බැලකිනියව පුටු දෙකට බර වූයේ කෝපි දෙකකුත් රැගනේ. රෑ කෑම කාමරයට ගෙනමිත් තබා තිබුණද බඩගින්න දෙදෙනාටම නොවියේ. ඉතින් මචං, සාපේ ජීවිතේ කොහමද? සාගර ඇසුවේ. චන්න සිනාසෙ මූණ ඇඹුල් කරගත්තේ. අනාතයි මචං. ගිය මාසේ ඉඳලා බිස්නස් නැහැ කියලා ඕටි පැය 3ක් ලැබුවා. දැන් රිම් එකකින් යන්නේ. ලැබෙන නිවාඩුවෙන් ඔය මොනවා හරි වැඩක් කරලා 2000ක් විතර හොයනවා. ඔබට කිව්වට කමක් නැහැ සාගර. මායි තව කැම්පස් කොල්ලෙකුයි පේරාදෙණියේ ගාමන්ට් එකක ටෙම්පරරි පැකින් වලටත් යනවා. රෑ 7 ඉඳලා උදේ 4 වෙනකල් පැකින් කළාම රුපියල් 600ක් ලැබෙනවා. එහෙම කරලා උදේට සාපුවටත් යනවා. දුක තමයි. සාගර චන්නගේ කතාව අසහුන්නේ දුකිනේ. තමාගේ කතාවද ඊට වෙනස් නොව බව ඔහුට මතකේ. අපි ඉගෙන ගත්තේ බලාපොරොත්තු මෙතනට තියාගෙන. චන්න කිව්වේ නල්ලට අත තබායි. මේ රට අපිට ආදරේ නෑ මචං. අපිට සලකන්නේ අරන් හදාගත්තු දරුවෝ ගානට. සාගර කිව්වේ දිග සුසුමක් හෙලාය. රස්සාවක් නැති කාලේ මං රූපවාහිනී චැනල් එකක් ඉන්ටර්විව් එකකට ගියා. සාගර කිව්වේ ඇනවුස්ලා බඳවා ගන්න ඉන්ටර්විව් එකකට. උඹ ඉතින් මලීදේවි හිටපු මාර කතිකයානේ. වැඩක් උනේ නෑ මචං. දෙනිම පහළට ඇඳගෙන සුදු යකඩ මාල දාගෙන කරාඹුවක් දාගෙන හිටපු එක එක තෝරා ගත්තා. ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ වහල දෙදරන්න කතා කරමු. අපිට ඒව නැහැ. අපිට උනේ බස් වලට සෙනග අද්දන්න, ඔටුව පිටමිටුව කියන්න. සාගර කිවි කලකිරීමිනි. ගෙදරට ගියක්වත් යවන්නේ නැද්ද මචං? අමාරුවෙන් 2000ක් යවනව සාගර. මොනා කරන්නද? මේක මාර ජීවිතයක්. ඒ ජීවිතේ වෙනස් කරගන්න ඕන මචං. ඒත් කොහොමද සාගර? ත්‍රිවිල්ලර් එකක් පාරට දාන්නද?
පාස්පෝට් හදාගෙන රට යන්නද? ආමීකට බැඳෙන්නද? ඔබ හිතන්නේ මං හිතන්නේ නැහැ කියලාද? ජීවිතේ පේනතෙක් මානක විසඳුමක් නැහැ සාගර. සාගර ටික වෙලාවක් චන්න දෙස බලා උන්නේ. ඊයේ රෑ මම තනියම මෙතන හිටියේ මේ පුටු ඉඳගෙන. නෑ. රෑ 8-9ට ඉඳගත්තේ. නැගිට්ටේ පාන්දර 4ට. ඔබත් පාරක් හිතන්නේ නැති. මට පාරක් සිතින් වගේ පේනුණා මචං. දැන් අතු පාරකින් එතෙන්ට එන්න ට්‍රයි කරන්නේ. චන්න පුටුෙන් නැගිට සාගරගේ ධනමත සුරත තැබුවේ. කරන දේකට මාවත් ගනින්. මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ මචං. ටිකක් දුක් විඳින්න වෙයි මචං. මේ විඳින්නේ මචං. චන්න කීවේ. සාගර ඔහුගේ සපුමලිය කීටස් ගැන චන්නට කීවේ. ඔහු පයක් පමණ කීවේ. චන්න ආසාවෙන් අසාගෙන උන්නේ. පුදුමයි මේක හරිනව සාගර. ඔබ පටන් ගනි. මාත් එනවා. මං රස්සාව ටික කාලයක් කරන ගමන් ඔබට උදව් කරන්නම්. මට ඇති මචං වචනේ ඇති. මේ නුවර රහට බත් පැකට් එකක් නෑ. ඒක අවුරුදු 3ක් නුවර බත් පැකට් කාපු මං දන්නවා. ෂි මොන මලජරාවද කන්නේ. මං අපේ අම්මගේ බත් එක හදන්නේ මේ අද්දකින්. බත් එක අරද්දි යාලට යාලගේ අම්මා හදලා දීපු බත් එක මතක් වෙන්න ඕන. සාගර කිවි හැංගීම්බරවේ. චන්න ඔහුගේ අත අල්ලාගෙන සුබ පැතුවේ. සපුමලි කීටස් ඇහුවට තර වෙන්න එපා මචං. කවුද සපුමලි? මගේ පණ. සාගර කිව්වේ එපමණකි. චන්න සිනාබරව සාගර දෙස බලා උන්නේ. කොල්ලාගේ ජීවිතේ හැම් පිටිම වෙනස් කරන්නට ඇත්තේ ඒ කෙල්ල වියුතයයි චන්නට සිතුනේ. එයා හරි හොඳ කෙල්ලෙක් මචං. එයා නිසා මං ආයෙත් ඉපදුනේ. සාගර ආශාවෙන් කීවේ. අපි හෙටම වැඩ පටන් ගමු සාගර. මම කොහොම හරි දවස් දෙකක් නිවාඩු ගන්නම්. එයා පතනින් එද්දී කිව්වා මට හරිනවා කියලා. ඒ වචන මට විශ්වාසයි මචං. ගෑණියෙක්ගේ අනායෝගේ වැරදෙන්නේ කලාතුරකින්ලු සාගර. ආදරය කරන ගෑණියෙක්ගේ අනායෝගියා කොහොමත් වරදින්නේ නෑ මචං. සාගර වැය තුන් සිතීම සිහි කෙලේ. හදවතේයි ඉන්න තැන පවා සුවඳයි ඔහුට සිතුනි. ඉස්සල කැම්ප් එකට කීයක්ද උඹ හදන්න ඉන්නේ? 50කටක් හදනවා. ඕඩර්ස් ලැබෙන විදියට වැඩි කරනවා. උඹට යන්න පුළුවන් කියලා හිතන්නවත් බෑ. මට මේ අද්දෙක විශ්වාසයි මචං. සාගර කිවි ආත්ම විශ්වාසයෙන්. ආරම්භ කරා යන්නට සියලටම වඩා අවශ්‍ය මේ විශ්වාසය. විශ්වාසයෙන් ඉන්නාට දෙවියන් මාවත් පෙන්වන්නේ කැමැත්තෙනි. දෙවියන් උදව් කරන්නේ දෙවියන්ව විශ්වාස කරන අය නොවේ. දෙවියන්ට විශ්වාසය වේ. මෙවැනි ආත්ම ශක්තිය ඉන්න අය දකිද්දී දෙවියන් පවා පුදුම වෙයි.